අයිබෝ නිතෝතුනි ේසු පහිටයි. මේ සුන්දර සති අන්තයක් නිමාවෙමින් තියෙන අලුත් සතියක් පටන් ගන්න නියමිතෝ තිබෙනවා. එතකමා අලුත් මාසයක නොයම්බර් නැත්තන් අපි ගින්න ඉල් මහා කියලනේද. අපි මේ සීතල නොවම්බරේ තම ඔබත් එ එක බොහොමාදරය එකතු වෙන්නේ පොත් පතින් කිතුුණු තතු වැඩසටහන තුලින් පලවිනි වැඩසරහන විදිට මේ මාසියෝ උබට අරගෙන එන. ඉ හැමදාමත් වගේ අපේ සමාජය, අපේ රට අපේ ලෝකයේ දිහා බලපුහාම හැමතත්පරේකම විශේෂ සිදුවීමක් සිදුවෙමින් පවතිනවා. හැයි ඒ සිදුපන ඕනෑම සිදුවීමක අධ්‍යාත්මික ගුණාත්මක භාවය එතකොට සමාජයේ තිබෙන්ෙන වූහි වටිනාකම පිළිබඳව. තෝරා බේරාකෙන ඒවා ප්‍රෘතිීන් බවට සමාජයේ පත්ව වෙනයිතින්. එවැනි ප්‍රෞෘත්තිී එකට එකතු කරලා අද දවසේ දීත් ඥනාර්ථ ප්‍රධීපය පුවත් පත සූදානම් කර තිබෙනවා ඔබට පසුගිය සතිය තුළ කිතුුණු ලෝකයේ සිදුබුණු විස්සර කියන්න. අි සූදානම් අද දවසේ පෙළගැස්ම දෙසට ප්‍රථමයෙන් අවධානය යොම් කරන්න. ර්ත්‍රදේවත් පදයේේ ප්‍රාන රස් සලටයි, අවධානයටයටී සුනිල් ප්‍රනාාන්දු තමයි ප්‍රධාන සිරස්සලේ වාර්තා කොට තිබෙන්නේ. මිනිසුන් එදා වේල සොයාගැනීමට නොහැකිව දුක් විඩිත්තිී මහජන නියෝජිතයින් ආදායම් මාර්ග වැඩිකර ගනමින් සිටිනවා. කාාධිනල් හිමපාන ගම් ප ඉදිිගොල්ල ේදී පවස්සති. රටේ මනිසුන් එදාවේල සොයාගැනීමට නොහැකිව දුක් පවිිඳිත්ද, ඔඕුන්ගේ ජීවන බර තවතවත් වැඩිකරමින් ජනතාවට හුස්ම ගන්නට බැරිතත්වයකට පත්කොට මහජන නියෝජතීන්තම් ආදාය මාර්ග රක්ෂණ අරමුදල් වැඩිකර ගනිමින් සිටිනවා. රටේ මිනිස්සුන් කෑවත් එකයි නැතත් එකයි උන්නත් එකයි මාත් එකයි යන ඔවුන්ගේ සිතුවිිල්ලයි. කොල්ම්ඹ අගරතුුරාතති ුතු මැල්කම් කාදිල රංජි හිමිපානෝ මේ බැවස් ඳහන් කරන්නටේදුනේ පසුගේදා පැවති. ගම් පහ ඉදිකොල්ල ශාන්ත ජට් මනිදුන්ගේ සිතස්සානේ භර්ෂික මංගල මහා දිවිපූජයාගේ දේශනය සිදු කරමින්. තිත්ත වනත් අපේ රටේ ඇත්තෝකයි. එහින්දා ගොඩක් ඇය කොළේ වහන්න යම් යම් තැනවලදි උත්සාහ ගන්නවා. උත්සාහ ගත්තත් සාමාන්‍ය ජනතාව අද කන්න නැදව නේද. තමන්ගේ. එදා වෙේල පිරිමහගන්න බැරුව. එදදිනදා ජීවිතය අවශ්‍යතාටි ටු කරගන්න බැරුව කොටක්තුක් විෙනවා. එවගේ කාලෙක ඇදැමුන් රටේ වගකිව යුතු පිරිස. තමන්ගේ සුක විහරණය උදෙසා කටයුතු යුදමින් විනෝධවෙමින් තමන්ගේ කියන දේවල්ටික ගොඩ ගහගන තවත් ඉස්සර හට යනවා. එෙ දෙක්ම අපි සූදානම් වෙනවා මුල් පිටුවය තිබෙන තවත් සටහනක් දෙසාවධානය දෙන්න. රනිල්ගේ නඩු බහාා තබන්නේ නම්, මගේ නඩු භහ තබන්න මෛත්‍රපාල සිරිසේන අධිකරණේ නිල්ලයි. ජීති න වික්ක්‍රම්සිග මහතාේර හිව පාස්කු විදිිතයින් විසින් පපරඇති වන්ති අඩුර විභාගනු කර භහ තබන්නේ නම් එම නඩුවල පළමන විත්තිකර ලෙස නම් කරසිටින හිටපුජනාධපති ෛතරිපාල සිරිසේ මහතා ඇතුළ අනකුත් විත්ිකරන්ට එරෙහි නඩුද ඒ ආකාරෙන්ම බා තබන් ලෙසටබන ඉල්ලීමක් මෛත්‍රපාල සිරිසේන මහතානීතියක්ගය විසින් අදදින මීගම දිසාධිකරණය වෙත ඉදිරිපත් කො තිබෙන. ෞධනයද මේ ඔවුන් කරන්නේ බෝලපාස් කරන එක හැමෝට මේ ඔබේ පැත්ත නක මගේ පැත්ත කියලා බෝලපාස්රර අසරන වුණු විඳිධ භාවයට පත්තුන් අපේ සාමාන්‍ය දේව ජනතාවට තාමත් අසාධහරණකම් කර කර කොළේ වහන්න හදනේ කයි ඔවුන් සිද්ධ කරන්නේ හැබැයි යුක්තිය සාධාරණත්වය ඉල්ල තවමත් කිතුුණු සභාව නිහතමානී අධ්‍යාත්මික සටනක නිරතවන බව අපි මතක් කල යුතුමයි. ගේ जाාතික ැසලිකා ද ප ස ක ම ಾද ನ හිම පանන්න්. ගේ ති සතරවන ගුණ සැමරුම වෙනුවෙන් දීවිපූජයාගේ කොළ වගරදු තුමන්ගේ ප්‍රධානත්වෙන් ඒ වගේම එහි දේශයේ සිද්දු කල ගරු කෙමිස් ප්‍රාන්දු ූජ ප්‍රාධී වහන්සේ විසින්. ඉදි නිදුුමන් දේශන ද අනුස්පරර්ම දෙව මෙහ දශනයේදී සිදු කළ කාරනාවක් අද මුල් පිටුව පල කොට තිබවා දේව සේවක තෝම ස්කාදිල්කර හිමි පණන් පළමු ශ්‍රී ලාංකේ ශුද්ධවන්තයනන් වීම කදෝලික සැමගේ ප්‍රාර්ථනයයි යන්න ඒවිදිහට ඉතිරිපත් කොට තිබෙනවා. එකම ප්‍රියංග සම්පත් විසින් ඉදිරිපත් කර තබන සටහනක්. අව්‍යාජනායකයින් බිහි කළ හැක්කේ ආගමික පරිසරයක් තුළ අධ්‍යාපනය මගින්යිය. බලයෙන් හා පාලනයෙන් ප්‍රතික්ෂේපරන ලද ආත්මාර්ථකා මිනායකයි නිසා රටට සිදුබී ඇති අහිතකර ප්‍රතිඵල අදාප අදදකිමින් සිටිමු. රට අවශ්‍ය අව්‍යාජ දැහැමිනායකයිින් බිහි කළ හැක්කේ ආගමික පරිසරයක් තුරින් ලබාදන සාර්ථක අධ්‍යාපනයක් මගින්ිය. ක් අධ්‍යාපන ර ල්වේ සිංග පිය තු මහි දහස් ගෙනහරදක් වේ සු තා පැවති මීග මුවති ිරිිගස් කටව ශන්ත නික්ලස් ජා්‍යන්තර විදු හලේ වාර්ශික ත්‍යාග ප්‍රධාන උත්සවේ ප්‍රධාන අරාධිත්‍යයනන් ගෙස මුලසුනේ දේශනය සිදු කරමින්. සමරලාට අධාපේරටේ බිහිවෙලයින නායකින් දිහා ැබුහම ඔවුන් පල්ලියකට ඔවුන් පන්සලකට තමන් අදහ නාගමනෝ කෝවිලකට නේද. ර්ම න මස්ලාම්පල්ලියකට ගිහිල්ල නැද කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා ඒකයි උන්හන්සේ කියන නේද බොරු නැති. හොර බොරු නැති වංචා රහිත නායකයින් බිහිවෙන්න නම් ආගමික පරිසරයක් තුළ ඔවුන් හැඩ ගැසිය යුතුයි කියන කාරණාව. අි ගමන් කරවා පදවෙන් පදවයට පිටුවට පදවීන් පදවයට පිටුවට ගමන් කළොත් අපිට දක්නට ලැබෙන. ත් ලිපියයක් දෙසා වධානය යොමු කරන. කෑගල්ලේ නොබිදන කිතුුණු බොදුනු සුහදතාවය ඉතා විශිෂ්ටයි. කෑගල්ල මිසේ කිතුුණු නතාව හා කෑගල්ල ප්‍රදේශය බොදුනු ජනතාවතර පවතින නොබි දෙන අණ්ඩ සුහදතාව හා එකමුතුකම ඉතාමත් ප්‍රශංසනය විශිෂ්ට සහෝදරත්තුවයක් බවත්, කෑගල්ල ශාත මරයා දේවස්සාන හා කෑගල ෑවල දෙනිය විහරස්ථානය අතර පවතින ඒ මිතුදම් බැඳීම. ෑගල්ල ්‍රදේශේ ජනතාවතර පැවත එන අකන්්ඩ ආගමික සංහින්දියාවේ හා සහජිමනේ සංකේතයක් වන බවත් කෑගල්ල වැෑවල දය විහරස්සාානය අධ්‍යිපති ශ්‍රාශ්‍රාධිහිපති ප්‍රධාන සංගනායික අති පූජකරුතර හෙම්මමාතකම සිද්ධාර්ථහිමියෝ. කෑගල්ල සාන්ත මරයා දෙවමදුරේදී ප්‍රකාශ කොට ඇතිමෙනවා ඇත්තටම ේ. පිදකිනවා පේදිවයින්නේ දෙවස්ථානවල වාර්ෂික මංගල්යන් සිදු කරනය. වගේම විශේෂ දේවමහයන් සිදුකරනවා. විශේෂ උත්සව පැවැත්වෙනවා. ඒ සඳහා සෞෘදධ ආගමික නායකයින්ට අපේ පල්ලි වලට ආර අධනා කරන අපේ ගරුපියතුමන්ලා සහ තමන්ගේ මීසම් සභාව එකට එකතු වෙලා. ඇත්දර මේක ලස්සන වටිනාකම් සහිත වූ කාරණාවක්. පොකද ආගමික සුහදතාවේ වර්ධනය කරන්න එකිනෙකා අතරති බෙන්න්නා වූ යම් සංස්කෘතියන් පිළිබඳවතියෙන්න්න ආශාව එකමුතුකම. වැඩිදියුණු කරන්න මේක ඉතාමත් ලස්ස න අවස්ථාව එහින්දා බොදුුණු කතෝලික, ඉස්ලාම් හින්දු කියලා අපි අතර වෙනසක් නෑ. අපි හැමෝගේම ඇගේ දුවන්නේ එකම රතුලේ අන්නේකයි අපි ඔබට මතක් කරන්න. හොඳ හිතවු අපි මින් අනතුරු අවධානයොමු කරන්නේ කතුවැ කිය දෙ සැට කතුමන් විසින් ඉදිරිපත් කරන. මැරුුණත් ජීවත් වන්නට නම්. ි මලවුන් සහිපත් කරන ඕවන්ෙනුවෙන් දෙවිඳුන් යදින ඔවුන් වෙනුවෙන් වෙන් වූ මලහුන්ගේ මාස්සය ඇරඹුවමු. මලවුන්ගේ මාසේදී මලවින් සදහටම වෙන්වගිය අප සමීපතමයින් සිහිකිරීම මෙන්ම ජීවත්ව සිටින අපට අතේශය වැදගත් කරුණ පිළිබඳවදවිමාසය තුළ බෙනෙහි රීම අශ්‍ය වෙතයි සිතමු. එ මරණයයි. මුළුමහත් ජීවි අජීවී සියලු දේටම මරණය පොදය. එයින් මෙමාසේ අපට සිහිගන්වන්නේ යම් දිනක අප මිය දෙන බවයි. එයින් ගම්ම වන්නේ අප ගත කරන මේ ලෞහික කායික ජීවිතය තාව කාලික බවයි. මේ බහතික ජීවිතය කෙලවරවන්නේ කෙදිනක කෙසේ දැයි. අපි කිසිවෙකු නොදනිමු. එයින් තව කෙතරම් කාලයක් අපට ඉතිරිව ඇද දන්නේ අපට ජීවිතය දුන් දෙවියන් වහන්සේ පමණය හද. කෙදුනුවන් මිදෙර මරණය කියලා කියැන අපේ ජීවිතේ මතු යම් දිනක බලාපොරොත්තුවා. මේ ෝකට අප ඇවිල්ල ඉන්නේ යම් කෙටිකාලයක් සඳහා විතරයි අපි අපේ ඒගුරු පහින් අලිකායි වැඩසරහන් මගින්සා ඒ පිළිබඳ ඔබෝ දැනුවත් කරනවා. අපි මේ වන්දනා ගමනක නිරත වෙන දේව ජනතාවක් ඔරුදු පනාහ කැටක් හැත්තාවක් මේ ලෝක ඉඳලා ඉට පස්ස අපිට යන්න වෙන්නේ දවතාත් අලඟට දේවතාත්තා ඔබ මාවෙනුවෙන් සූදනම් කොට තිබෙන නිවහන්න වෙතට ඉතින් එතන ගිහිල්ල සඳහටම ජීවත්වෙන්න උමනා කරන දේවල් ටික සපයාගන්න ඒවිුවෙන් පුරුතු පුහුණ වෙන්න අයි මේ ලෝක අපිට දීලා තියෙන්නේ ඉතින් ඒවෙනෙන් අපි වෙහස මහන්සේවෙලා වැඩ කර. මර කියන දේ අමතක කරලා ජීවත්ෙන්න්න පැයි ැරනවා කියල හැමදාම දුක්වී ජීවත්වවෙන්න එපා පිීතුමි අපේ වැඩසහණ තුළි කියනවා මැරන්න සූදානමින් ජීවත් වෙන්න.ඒවගේම ජීවත්වෙන්න සූදානමින් මැරෙන්න්න. ඉහින්දා අපිය පිළිබඳව කල්පනා කරලා හිතල බලමු. ැද පිට අයවධනය දෙන්නේ සංවාද සටහන තබා තිබෙන රෝප්මල් සිල්වා විසින් අසරණයින්ගේ කැතකුණු අතරින් දෙවිෙනුන් හමුවන වන්දනා ගමන. මාක්ෂශ්‍රී ආයතනය මලවුන්ගේ මාසේ ඔබේ අතහිත යොමෝවිය හිතුමයි මාක්ශ්‍රීආයතනය කෙ ලකියන්නේ අපේ හටේ කතෝලික සභාව එකතු වෙලා අනාත වුණු හසරණ වුණු හෞහරණක් නොමැතිවුණු අපේහෙම දෑබර සහෝදර සහෞදරියන් වෙනුවෙන්. ේ දුවලපුතාලයි වගේම විශේෂ අවශ්‍යතාතියනය වෙන්න පුළුවන් වැඩිහිටියෝ වෙන්න පුළුවන් මේ හැම කෙනෙක් එකට එක් වෙලා ගත කරන්න හරි ලස්සන නිවහන. අපිට දැනක කියගන්න ලැබුණ මේ ලිපිය කියකිවෝොත් ඔපට පිළිබඳ වැඩර තොරතුර ලබේවි අධ්‍යක්ෂ පිතුම විදිහටයුතු කරන ගරු ප්‍රසන්න ක්‍රිටෝ පියතුම කොවි් වසංගතය එන්න කලින් සමහර වෙලාට එෙම නැත්තං විවිධ වූ සමාජමය තත්වයන් මතුවෙන්න කලින් ආර්ථිකපාසුත ඇතිවෙන්න කලින් මක්ෂ්‍රී ආයතනයට අභිියෝගගේ මුහන දෙන්න නොලැබෙන්න්න ඇ. හැයි දැන් දැන් ඔවුන්ට සිදු වෙලා තියෙනවා අභිහෝගාත්මක කාලපරිච්චේදයට මුහුණ දෙන්න. ළමයි වැඩිහිටියෙන් විශාල පිරිසක් වෙනුවෙන් එම අතන සූදානම් වෙලා තිබි නොවිතින් උදේ දිවා රාත්‍රී ආහාරවල් උමනා කරනවා ඔවන්ගේ අත්‍යවශ්‍ය වන ඒ. ජීවන ඌමනාකම් සපුරන්නට ඕනේ අවශ්‍යතා සම්පූර්ණ තෙරපත් කරන්න ඕ නිතින් ඒ සඳහා අපේ සභහාවේ අපේ දේවජනතාවගේ අවධානය යොමු කරන්නට ඕම නයිකෙල අපිට මේ ලිපිය කියව්වොත් පැහැදිලි වෙනවයිතින් ඒ පිළිබඳවත් අපි ඔබට මතක් කරනවා. දේවන්නන අපිට යමු වුණොත් ගරු රංගශ්‍ය නන්ත්‍රාධිපියතුන් විසින් සබුරුදු පරිදි රැගෙන එන ලිපිය ලැස්ති වෙන්න මැරෙන්න්න. මම් මැරන්න යනෑ මට නැතිවෙන්න දකුත් නෑ ඇති ේකුත් නෑ මගේ දරුව වෙනුවෙන් මැරිලහරි මගේ පණ්ටි දෙෙනවා. ම මැරිලහරි ඔයාවජීවත් කරන්න. සමහර නේද අදරය කරන කාලය කියන්නේ ම මැරුණත්කමන්නේ ඔයා ජීවත් වෙලා ඉන්නන. එක තමයි මගේ සතුට. ැ බැයි කවුරු කොයිවිදිහට කොහොමකිවත් මැරෙන්න්න අපි හැමෝම බයයි මරනය පිළිබඳව අපි කාටවත් අදැකීමක් නෑ. ජීවිතේ පාරයිට මරණය පිළිබඳත් අදැකීමක් ලැබෙන්නේ. එහින්ද. පිළිබඳව අපිට අත්දැකීමක් නැතිහින්ද අපි මැරෙන්න්න බයයි. ගොඩක් අය මැරෙන්න්න බයවෙනකොට මරණය කියනකුරු හතර ඇහෙනකොටත් වෙව්ුලන්න ගන්න කොට මැරෙන්න්න බයි නැති තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති මිනිස්සුත් නැතිවා නොේ. යුද් දෙකාලේ අපි කොච්චරණම් මැරන්න බයිනැති මිනිස්ස ගැන එහෙම මරණයට බයිනැතියෝ මරාගෙන මැරුණ කේදනෙ ගැන ඇඟ කිලිපොලා යන කතන්දර ඇහුනද. මැරෙන්න්න බයනැති අය ඉන්නවා වගේ මරන්න බයනැති අයත් ඕනා තරම් දැන් ඉන්නවා. මරණය පිළිබඳව කතා කරද්දි? අපි මැරෙන්න්න මොනුහරපට හේතුවක්තිේවා. නේ. හැබැයි මැරෙන්න්න එහෙම හේතු හැදත්ති. අපේ සමාජයේ සාමාන්‍ය ජනතාවම අපි වගේ හුස්ම ගන්න අපි වගේ ඇගේ එක ලේ දුවන අපේම සෞදන සෞදුරියෝ තවත් කෙනෙක් වෙනුවෙන් පිහික් දිගු කරන්න නේද? ගල සිරරන්න වෙන්න පුළුවන්. තර්ජනය කරන්න මිනි මරන්න දෝෂනය කරන්න, නොපැ කිලව අද සමාජ ඉස්්‍රහාට යනව ඒ දේවලුත්. ඉතින් ඒක හරි අආවාසනාවන්ත කාරණහද. ජීවිතය කියෙලා කැන්නෙ බොහොම වටින දෙයක්. දෙවින් දුන් අපිට දුන් තිල්නයා. ඒහින්ද. එඒ ජීවිතයට අත තියන්න. තවත් කෙනෙක් වෙනුවෙන් අපිට මරන්න කියල මේ අපි කියන නේද. කියනුමක්වෙන්න පුලන් මනිමැරමක් වෙන්න පුලුවන් කෙනෙක් මරන්න ඒ දෙයක්ම සිද්ධවෙන්න ඕන්නෑ. එක වචනයක් ඇති කෙනෙක්ව මරන්න කෙනෙක් හිතරිදින වචනයක් ඇති කෙනෙක්කො මරන්න. ඔහු ඇය වෙනෙන් අපි කියන කේලමක් සමහරලාට. වැරදි දෙයක් ඇති සමාජය පදරුවන්න ඒ කෙනගේ ජීවිතයේ මරන්න ආත්මය මරන්න එහින්ද තවත් කෙනෙක් වෙනෙන් වැරැද්දක් කියන්න පෞද්ගලික මටවත්. අපි ඔබලන්න ඔබටවත් අයිතියක් නෑ දුර්ුවල ස්භාවය ඇතුළේ අපි වැරදි කියවා. තවත් අයගේ හැබයි එහෙම අ යිතියක් දෙවියෝ දෙවියන් වහන්සේ අපිට දීල නෑ ඒක මතක් කරගමු. ශාරීරීකව කෙනෙක් මැරුවත් එකයි ආත්මීකව කෙනෙක් මැරුවත් එකයි. ඒ චරිතය අපි ගාතනය කළත් එකයි. එපාපය පාපය මයි. මිනනතුරුව අපි අවධානය දෙනව හිතවතුනි බුද්ධිය විනිවිද්ධ යන දම් ආලෝකය කතිස්සලය අතිරේකයට. දිසලේ අතිරේකයේ අප රෝෂාන් ප්‍රදීප් බන සටහරක් දෙසාවධානයමු කරනවා සෑම පැත්තෙන් නැගෙන පීඩනේ නසරන වූ ජනතාව සොයාගෝස් ඔන්ට සරණය වන්න. ගරතුගර පදදිවිස්සාහ රදදුගර අතියුතු මැක්සල් ල් ාහිි පානු පසති. කෞුරු කොහොමකිව්වත් අද ආහාරහිගයක් රටේ හම තැනම තියෙනවා. ඒ නිසා අද රටේ හූගක් අවශ්‍යතාතියෙනවා. දුගයන් වැඩියෙන්න්න ඉන්නවා. සයට හදලියයක් පමණ කුසගිෙන නිවාගන්න බැරිව මෙරටේඉන්නවා. ිලියන ටක් පමණ ජනතාව බඩපිරෙන් නාහාරයක් නැතිව ජීවත්වවෙන්නේ. ඔබට ලොකු වගකීමක් පැවරෙනවා. අසරණයන් සොයා යන්න ඔවුන්ට උදව් කරන්න මෙ උදාවෙන නත්තලේ සුකෝප බෝගී දෙයි නැත් වෙලා අනවශ්‍ය දේවල් සීමා කරලා. එ මුදල් දුගියන්ගේ කුසගින්න පුරවන්න පරිත්‍යාග කරන්නේ අගර දුර පපද විසාහරද ගුර යතු මැක්සුල් සිිල්වා හිමිපානො පැවසුහම හමකි්වේ සන්ඳ විසින්ති පවුල සමතිය ජාතික වාර්ෂික සමුළුව කොටහෙන ශන්ත ලුසියා ආසන දෙවුම දුරේ පැවැත්වූ අවස්ථාවේදී. ලොක තියන්න ලොකමගින්න ොකක්ද කිය හැවොත්. අපිට දෙන්න තියන්න අද කාලෙ හැටියට උත්තරරි වඩකින්න. එහින්ද අිිය ඔබන්න ඔබට සහලට ඩකින්න දැනෙන් නැතු ඇති. ඔබ තමත් ඔබේ දිරිනිදා අවශ්‍යධ ටික අඩු පාඩුකම් එක්කාහරි කොහොමරි සපුරාගන්න ඇති. හැබැයි එහෙම කරගන්න බැරුව ගොඩක්කයි ඉන්න අපේ රටේ. අපේ ගමේ ඒ පිළිබඳ හොය ලබලන්න ඔවුන්ලට යන්න පුළුවන් හැටියට උදව් කරම අපි. ප අපිළ යන දේවල්ලොුන් එක් පුලුවන් හටිට බෙද ආදාගම් ඒයි අපේ කිතුුණුකම කියලා කියන්නේ. ඒකයි ස්වාමින්හසපට බලාපොරොත්තු වෙන්නේ එකයි ප්‍රේමේ කියලා කියන්නේ. ඒයි දෙවියන්දුුන් ජීවිතයට අපි වටිනාකමක් දෙනව කියලා කියන්නේ. එහහින්ද මේ අවුරුත්තය ඔබ සමල්ලාට කියෙවල්ලබල මේ මලවුන්ගේ ධානය සූදනම් කරනවාඒ වෙවිධ ආකාරයෙන් ඔබ සූදානම් වෙනවා වියලි ආහාරය සධහාපයකතු කරගම්. වැඩ යෝජා කරන. වෙලිය හාරිර එකකතු කරගන්න. ගිහිල්ල ඒ විදිහට අසරන වෙන්න. නේද. අපේම අපි ලඟයින්න අපේ සෞදල් සෞදුරැණක බෙද හදාගන්න. එකලොකු වටිනායක් බවට පත්වෙයි. ඔබ එ අවශ්‍යතාවයක් පමක් මඩු මතාවන් මගින් දෙවියන්ගේ නිල්ලන්න. මෙම කියන්නේ අපාහසුතා මැදවුවද ඔබ සැම මෙම ගමනට සභාගේ වූයේ අච්චල බැතියෙන් හා එකකම විශ්වාසය යුතුවයි. එම නිසා විට අවශ්‍යතා සිතුල පොති බැඳගැෙන ඇති ඔබ ඔබට අත්‍යවශ්‍යම එකයි ඇතුමක් පමණක් මරද මඩු මතාවන්ගේ පාමුල සිට එතුමගේ මාර්ගෙන් දෙවපියනන්ගෙන් ඉල්ලා සිටින්න. ශ්වාසය නොබඉල්ලන එය ඔබට ඉටු වෙනවාස්සීරයි. පාගලමී සම් සේක රු නිර්මාල් මාලක පීතුමාම මේේ දස් ප්‍රකාශ් කළේ පෑක කල මිසුමේ වාර්ික ම්ඩු සිදහන වඳාගමනේදී එම දෙවස්සාානේ පැවති දිවි පූජායාගේ ද. ශ්වාසය කියෙල කියන්න හිතවතුනි බොම ප්‍රබල දෙයා. විශ්වාසයට පුළුවන් අපේ ජීවිතයේ සිදබීම් වෙනස් කරන්න. අපේ ජීවිතේ පෙරලන්න එහින්දා උනන්සේ කියන වචනයතුළේ අපබ ඇටේක විශ්වාසය ඇති නේද කඳු සෙලදීමට තරම්. විශ්වාසයක් හටගන්න මතුවෙන්න එහින්දා පුංචි විශ්වාසය ඔබේ මගේ ජීවිතය ජීවත් කරනවා. ඔබ මාව පණගන්වනවා. එහින්දා දෙවියන් කෙරෙහි දේවාම්ම කෙරෙහි ශුද්ධාත්මණන් වහන්සේ කරහි විශ්වාසයෙන් ජීවිතය ගත කරන්න අපි ඔබට අරාධනා කරනවා. ජුඩඩ රංජන්ගේ සටහනක් තාපස ජීවිතය මේ විපරීත ලෝකයේ ශක්තිමත් බලකනුවක් විය යුතුයි. විධ සේවාවන් අතර තාපස ජීවිතය ශක්තිමොත් කරන මහා බලකනුවක් බවට පත් වෙනවා. විවි අය සේවා කරනවා. එම සේවාවන් ශක්තිමත් වෙනවා මේ මහා යකඩ කුළුණු වගේ ශක්තිමත් වයුතුයි. යාඥාව මත තාපස ජීවිතය සභාව ශක්තිමත් කළා ආරක්ෂා කලා විවිධ තාපස ජීවිත ක්‍රම මැ්දෙ තමයි මේ දැහැන් ගත ජීවිතය ගත කළේ. කුරුණැගල පදව අනුනායක සන්තරාගමික සහ ස්ර්වාගමික කොමිසමේ ජාතික අත්්‍යක්ෂ අධිකරු පියල් ජානක ප්‍රනන්දු පේතුමා තමකන්දේ ුදෝ බ්‍රෝුණනෝ මුොලිදුන්ගේ එක සය හතලිස්සුන් වන භර්ෂික මංගල මෙහින්. ද පවසා තිබෙනවා. තාපස ජීවිතය කළ ැනෙ තුුණු සභාව ඇත්තුලේ යාඥාවට සමවැදිී නිරාහාරශීලයේ සුරාකිමින් ලෝකය වෙනුවෙන් අන්න අය වෙනුවෙන් යාඥා කරන තාපස සරල ජීවිතයක් ගත කරන අපේ දෑබර්, ජ්‍රසාාධීන් හන්සේ හෝදරතුමන්ලා. ඉතින් මේ තාපස ජීවිතය කියලා කියන්නේ සරලකම අල්පේච්චකම අපිට අරගන එන ලස්සන ජීවිත ක්‍රමවේදයක්. ගිහි මිනිස්සු විදිහට අපිටත් පුළුවන් තාපස ජීවිතය ආදර්ශයන් ජීවිතය එකතු කරගන්න. සරල බව එවගේම දෙවිඳුන් එක්කම ගත කරන යාඥාමේ ජීවිතය අපට පුළුවන් නෝන්ගෙන් ආදර්ශයක් විදිහට අරගන මේ විපරිත වෙලා තින්න මේ ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ ෝකේ. හදන්නේ කොහොමද කොදනින් දායි නිර්මාණය කරන්නේ අපි හමෝටම ප්‍රශ්නය ඉතින් අපි තාපස ජීවිතය ආදර්ශ්‍යය අරගෙන ඉදිරියට ගමන් කළොත් අපිට පුළුවන් එහපත් කිතුුණු ජීවිතයකුත් ගත කරන්න.මලඟට අප ගමන් කරන්නේ ආසයාවේ පළවන එකම ළමා කතෝලික පුවත් පත ළමා ප්‍රධීපේයට. ලබ ප්‍රදීපය අවේ අදනී දෑබර පුංචි දොළපුදාල වෙනුවෙන් මුල්පිටු හැදිලදිනවා කවරය ශුදෝ කාලෝ බොරෝමියෝ මුන්තුමන්ගේ මංගාලය නොම්බර් හතර වනදිට දී තිබෙනවා. එවුවෙන් ඔන්න කවරය ඔබට නිර්මාණය කොට තිබෙනවා. ශාන්ත කාලෝ බොරෝමියෝ මුනිතුමන්ගේ චරිතය පිළිබඳව ට්‍රිසිල් Fමන්දිස්. ිියක්රගෙන විත්ති වෙන අපේ පුංචිදොලක් පුතාලගේ ැනුම පොතට සන්තුවර ජීවිතය සඳහා අඩිය තියන අපේ ධෑපර සහධන සහෝදරයටට තරුණ දරුණියට වැඩටියන්ට පුංචි දලපුතාලටත් ඔන්න බොහොම වටිනා. එතෙක්කම බයිබල් කතා මෙ වර දෙවිඳුන්ගෙන් ලැබුණු පනෝඩය ලෙසින් පත්මා පැඩිලියෙන් ඉදිරිත් කොට තිබෙන අපේ ද ලබපුදාලා වෙනුවෙන් එත් එක් මළම ප්‍රදීවේ මැපිටුවඩ ගියොත් Wන්චරා ප්‍රනාන්දුතු තමයි මේ වාර්තාාව තබන්නේ ළම අප්‍රදීපයට ලියන්නට දූදරුවන්ට වැඩමුළුවක් Listen. ම ්‍රදපේ පුවත් පද දරුවන් අතට ප්‍රචලිත කිරිමයාර මුණින් වැඩමුලුවක් පසුගේ දංකුට ගොන විල සුද ජුස මුරදදුන්ගේදවම තුරේදී පවැත්විනිි ගොනවිල මිසම්සව ගරවා අයිවන් පිටස් පියතුමගේ මග පෙන්නව මත ගොනවිල කන්‍යයාාමේ සුරදූතික පැවිදිස්වරයන් සහ දහම් පසල් ගුමඩල සින් සංවිධනය කළමින් වැඩසටහන්ට දරුවන් දෙසිය විසි දෙනකු පමණ සහභාග වූ අතර වන්න පපු ශාන්ත ජෝස පාස් සිදුහල කතෝලික ධර්ම ආචාරන්නේ අවින්ඩයා අශයහ මහත්මය විසින් වැඩසටහන මෙහේවා තිබෙනයින් අද. කාලීන ක්‍රියාදාමයක් නේද. ඥානර්ථ ප්‍රදීපේලාම් අප ප්‍රදීපයට වෙන්න පුළුවන් පොත්පත් රචනා කරන්න වෙන්න පුළුවන් කවිලියන්න වෙන්න පුළුවන් අපේ පුංචි දොලපුදාලාට මේ පරපුරට පුරුදු කරන්න එක මහා ලොකු දෙයක්. මොකද අදාබන්න කම්පියුටේ ගත්ත එක් අලුත් තාක්ෂණෙත් එක්ක අන්තර්ජාලෙත් එක්ක අපේ දරූ අපේ සෞදසාසර පුරදු ලයින්න මෞස්ස ගත්තෙක් වැඩ කරන්න නේද. අයි පැඩ්ඇත් එක් වැඩ කරන්න ොන එකක වැඩ කරන්න. එදකොට තමන්ගේ මනස ඇතුළ ඇතිවෙන ලස්සන සිතු විරිි. හැගීම් මේවා ඉස්සර අපේ වචනවලට පෙරලුණ කාබන් පෑන පැන්සැ වෙන්න පුලන් තින්ද පෑන වෙන්න පුලුව පන්හිද වෙන්න පුළන් ඇදාීයටට අපිගොත්තය. මේවා අරගනඒහ පුංචි කොළගෑල්ලක ලියව්වා. කාඩ බෝඩ්ක ලිව්වා ඒගනි අපේ ඇ ීදිරික සේකිරිකරුට ගීත නේද. සම්්‍රදතිහ ැත් අපේ අදීත රාවෘතියන්දදිහා ැලුවොත්. එතකොට තමන්ගේ සිතුවිිලි ප්‍රකාශ කරය ලියමකි ඒවාරි ලස්සනයි හැබැයි අද අපේ පර නේව ටිකෙන්ඩික ඇත්වෙලා යන එක කනගාරුට රනවා කෙහින්ද තමයි අද කියන්නේ ප්‍රශයක කියල කියනවා ශ්‍රෙස්ක කියලා කියනවා. අසනීප ගොඩයි කියලා අපි කියනවා අපි බිසි කියල කියවා න අපි ඒවට උත්තර හොයෙනවා. ඒ උත්තර ඔයන්නේ තමන්ගේ ජීවිතය නැති කරගෙන අපේ තරුණ පරපුර. ඔට කියන පුරුදුවම අපේ හිදේ යන ංච දෙයක් තියෙන අපේ ලියමු. අපේ හදවද තමනයක් දැන මිනිසු ලබිට කියන්න පුලන් වෙන්නේ අන්න එතකොට. එහින්දා අපේ අනාගත පරපුරට වරතමාන පරපුරට මේ ලියන්න කියන්න පුොරුදුකරණ එක හරි ලස්සන දෙයක්. හැමදමත් ඔගේ ඇන්ටන් පරිස්සොන්න භාග්‍යවර කාලෝ ඇකවුට චරිතාපදාන්නේ කාලෝගේ භාග්‍යවරය තිීන්දු වෙයි. යන්න මෙහෙන් මෙවර ලිපිය ඔබට රැගෙනවි තිබෙනවා. ඉතින් අද කාලය අපිට අලුතෙන්ම ආදර්ශයට ගන්න පුලුවන් නේද. අපි කියැන නේද. උනුවනුමේ බිහිවුණු. භහග්‍යවන්තයෙක් තමයිස් කාලෝ ඇකටිස් මුනිතුමා කියලා කියන්නේ අපේ පුංි දොලකුතාලට අර්ධනා කරන එතුමන් පිළිබඳ හොයන්න. එතුමන්ගේ ජීවිතතතාාවඇත්තුල එතුමන් විෙනනවීන තාක්ෂණය භාවිත කරලා ජෙස ගැෙන ලෝකෙට කියපු කෙනෙක්. එමන. ත් පුලුවන් මේ නවන්න තාක්ෂණය ඇසුරින් ඔබ ඉන්න විදිහට චේසුගේ ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක්ක වෙන්න. ඒ සඳවබට ආරාධනා කරන අපි සමුගන්නව මේ සතියට හැපොත්පතින් කිතුනුටතු තුලින් ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන්. ඔබට අයිබෝවන් ජෙසුපිටයි.